විශේෂයෙන්ම සුළු ජාති මහා ජාතියට තියෙන පරම යුතුකම සුළු ජාතීන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරමින් ඔවුන්ට දෙන්න පුළුවන් සියලු පහසුකම් දෙන අතර මහා ජාතියට ඒ තුලින් අසාධාරණයක් නොවන විදිහට කටයුතු කරන්න මට රටවල් කීපයක් ගේන්න පුළුවන් ඒ ප්‍රතිපත්තිය තුල කටයුතු කිරීම නිසා අන්නේ රටවල් වල මේ වගේ ප්‍රශ්නයක් නැහැ අපේ රටේ ඉන්දියාවද ජාතීන් විශාල ප්‍රමාණයක් තියෙනවා කොහොමද ඒකල කටයුතු කරන්නේ මේ වගේ කැරලි ගහන්න තරුණියෝ ලෑස්ති නැහැ මොකද ඔවුන්ට තියෙන අදහසක් අපිට මේ අධ්‍යාපන ක්‍රමය තුළින් අපිට දියුණු වෙන්න පුළුවන් අපිට අනාගතයක් තියෙනවා කියලා අපිට මෙහෙ ඇති කෙරුවොත් එහෙම අදහසක් අපි ජාතියක් හැටියට අපිට යම්කිසි අසාධාරණයක් වෙනවා කියලා වැරදි හෝ හරි හෝ ඒ වගේ අසාධාරණයක් වෙනවයි කියලා එතකොට ඒ වගේ තරුණ අසහනය පාවිච්චි කිරීම සඳහා උපයෝගී කිරීම සඳහා සන්නද්ධ සංවිධාන තියෙනවා නම් ඔවුන්ට ඒගොල්ලෝ බිලිබලා ගන්න පුළුවන් ඔවුන් බිලිබා ගන්නවා ඔව් අන්න ඒකයි මම කියන්නේ භාෂා ප්‍රශ්නය සංවර්ධන ක්‍රියාවලිය පරිපාලන ශාස්ත්‍රයෙන් විශාල නිලධාරි ප්‍රමාණය ඈත් වීම ඒ වගේ ප්‍රශ්න නිසා මම හිතන හැටියට 77 වෙනකොට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්මයා පිළිගත්තා ඔව් මේ වගේ අසාධාරණයක් වෙලා තියෙනවා අපිට මේක සර්වපාක්ෂික සමුළුව තුළින් මම මේකට උත්තරයක් දෙනවා කියන තත්ත්වයට ආවා රට මොහොන දෙනවා ඒ නිසා අපිට ඒ යුද විරෝධී ආකල්පය ඒ විදිහටම තියෙනවා අපේ ප්‍රයත්න මේ ප්‍රකාශනයේ අපි කියන්නේ මේ රට සාමයක් තුළින් මේ මේ සමුද්‍රිකමත් රටක් කිරීම සඳහා කටයුතු කරන්න කියලා අපි යුද්ධ හැම යුද්ධයකටම අපි විරුද්ධයි ඒක මගේ අත්දැකීම් තුළින් මට කියන්න පුළුවන් මේ මේ මම යුද පිටි 15කට ගිහිල්ලා තියෙනවා ඒ නායකයොත් එක්ක කතා කරලා තියෙනවා ගෙරිල්ලා නායකයොත් එක්ක කතා කරලා තියෙනවා මට පෙනුණා මේ යුද්ධයෙන් ඇතිවන ඵල විපාක මම දැකලා තියෙනවා රුවන්ඩා වගේ රටක සුමානෙකින් ලක්ෂ 6ක් මරණයටපත් කෙරුවා එක ජාතියක් තව ජාතියක් ගේ සටනක් තුළින් ඒ නිසා මේ 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 21 වෙනි සතවර්ෂයේදී අපි හිතන්නේ යුද්ධ තුළින් කවරදාවත් ප්‍රශ්න වලට මේ උත්තරයක් අපිට ලබා ගන්න පුළුවන් කියලා ඒ නිසා අපි උත්තරේ බල කිරීම කරන්නේ කොහොමද හොඳයි ඉස්සෙල්ලම මම බොහොම සතුටුයි ඔබතුමා ඒ මාට කිව්වේ මොකද බොහෝ දෙනෙක් හිතන්න පුළුවන් ඔබතුමන්ලා එල්ටීටීට කිසියම් බලපෑමක් කරන්නේ නැහැ කියලා අපි කවරදාවත් එල්ටීටී එකට කඩේ ගියෙත් නැහැ ඉස්සරහට ගෙදර යන්නෙත් නැහැ අපි ඒකින් අපි කිව්වේ නිදහස කරා කවුරු හරි ආයුධ අතට ගන්නවා නම් මේ ජනතාව වෙනුවෙන් එහෙමනම් ඔවුන්ට අද ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේ ඒ ජනතාවට මේ නිදහස ලැබුණාද කියලා දැන් අපි ගත්තොත් එහෙම පෙරේදා ප්‍රභාකරන්ගේ කතාව බැලුවොත් ඔහු කියන ජාත්‍යන්තර ප්‍රජාවයට සාප කරනවා ඕගොල්ලෝ තමයි ඔක්කොම කරන්නේ. ඕගොල්ලෝ අපිට උදව් කරන්නේ නැහැ. හරිද? දැන් මේක පොඩි ප්‍රශ්නයක්නේ. විමුක්තිකාමී සංවිධානයක් නම් ජාත්‍යන්තර ප්‍රජාවය යම්කිසි විදිහකට ඒ වගේ සංවිධානයකට සහයෝගය දෙනවා. එහෙම දෙයක් නැහැනේ. ඒක උනේත් ඒගොල්ලොන්ගේම වැරදි නිසායි. ඒ නිසා ඒක ගැන ඒගොල්ලෝ කල්පනා කරන්න ඕනේ. නැතුව දැන් ජාත්‍යන්තර ප්‍රජාවයට සාප කරනවා. ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂයේ සියලු දේශපාලන පක්ෂ වලට සාප කරනවා. අන්තිමට මොකද ඉතිරියලා තියෙන්නේ ඒ නිසා මම ඒක බොහොම පැහැදිලිව මෙතන කිව්වේ තමන් කල්පනා කරන්න ඕනේ දැන් සමහර රටවල විමුක්තිකාමී සංවිධාන වලට විශාල සහයෝගය ජාත්‍යන්තර වශයෙන් දීලා තියෙනවා දකුණු අප්‍රිකාවේ අරගලයේදී නෙල්සන් මැන්ඩෙලාට දීලා තියෙනවා ඒ විදිහට තියෙනවා ඒත් ඒගොල්ලෝ මේ ඒගොල්ලෝ ප්‍රචණ්ඩත්වයේ බොහොම කල්පනාකාරීව තමයි
පාවිච්චි කරේ. දැන් මේ ඊයේ වුණ සිද්ධිය. මම අද උදේත් ප්‍රකාශනයක් අපි නිකුත් කරුවා මේ වගේ මෙලෙච්ච මේ 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 ක්‍රියාවලියට අපේ දැඩි අප්‍රසාදය අපි පළ කරලා. ඒ වගේම අපි දන්නවා මේක මේ යුද්ධයේ තියෙන ප්‍රතිඵලයක්. දැන් මේ එදාට ඉස්සෙල්ල දවසේ අපි ගුවන් යාන තුලින් පුරවැසියෝ රාශියක් කින්නොච්චේට පහර වුණා. සහ මේ බස් එක යන ඉස්කෝලේ ළමයි ක්ලේමෝ ප්‍රහාරයකින් ඇති වුණා. එතකොට දෙපැත්තෙම මේ වගේ ක්‍රියාවලියකට ගියාම මේක තරඟයක් වෙනවා. ඒ කියන්නේ එතකොට ගහනවා, එතකොට මෙහෙම ගහනවා, එතකොට එහෙම ගහනවා. දැන් මේකෙන් මට පේන්නේ නම් මේ දැන් කොළඹ නගරේ මේ කාල සීමාව තුළ අපිට එක්තරා නිදහසක් තිබුණා. දැන් මොකද්ද වෙන්නේ යන්නේ ඉස්සරහ? ඒ නිසා මේ අපි කියන්නේ බලකිරීමක් කරන්න පුළුවන්. බලපෑමක් කරන්න පුළුවන් කියන්නේ මේ වගේ මෙලෙච්ච ක්‍රියා සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේ මීටත් වැඩා ඒවා හෙලා දකින්න ඕනේ. දෙවෙනි එක ද්‍රවිඩ ජනතාවට අපි ඉල්ලීමක් කරන්න ඕනේ පුළුවන් තරම් මේ වලට විරුද්ධව කටයුතු කරන්න කියලා. හරි අමාරුයි. ඒත් එහෙම කළ යුතුයි කියලා. සහ මේ ඉන්දියාව විශේෂයෙන්ම විශේෂ තැනක් මෙතන පුළුවන්. මම හිතන හැටියට දකුණු ඉන්දියාවේ නායකයෝ සමග LTT එකට බල කරන්න පුළුවන් වෙන්නේ දකුණු ඉන්දියාවේ නායකයන්ට. අපිට රාජ්‍යනෝ සංවිධානත් ගන්න බැරිද අපේ ගොඩටම?